ස්පේස් කැටවලින් ලස්සන වෙලා තරුණ වෙන්න රහස් ක්‍රමයක්. සුබ දවසක් ඔයාලා හැමෝටම. ආරෝග්‍ය අද අපි මේ කියන්නේ යන්නේ ලස්සන වෙන්න ලේසි ක්‍රමයක් ගැන. අපි හැමෝම ගොඩාක් ආසයිනේ ලස්සන වෙන්න. ගැහැණු පිරිමි ભેදයක් නැතුව මේ ලස්සන කියන දේ Tamanට ලබා ගන්න වර්තමානයේ ගොඩාක් අය ගොඩාක් ක්‍රම පාවිච්චි කරනවා. මේ ලෝකේ ඉන්න හැම දෙනාටම Taman ඉපදිනකොටම Tamanට ආවේනික ලස්සනක් තියෙනවා. හැබැයි ගොඩාක් අයට ඒ ස්වාභාවික ලස්සන මදි වෙලා ක්‍රීම් වර්ග වගේ දේවල් පාවිච්චි කරලා ලස්සන වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි ඇඟට ගොඩාක් අහිතකර සැත්කම් ඉන්ජෙක්ෂන් වගේ දේවල් පාවිච්චි කරලත් මේ කියන ලස්සන ලබා ගන්න ගොඩාක් අය උත්සාහ කරනවා. ඇත්තටම සමහර බ්ලීචින් ක්‍රීම් වර්ග සැත්කම් ඉන්ජෙක්ෂන් මේවා අපේ සෞඛ්‍යයට ගොඩාක් හානිදායකයි. ඒවයින් දරුණු විදිහට අතුරු ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන්. හැබැයි මේ වගේ කෘත්‍රිම හානිකර දේවල් අයින් කර අතුරු ප්‍රතිඵල නැති ස්වාභාවික සල්ලි වැය නොවන දේවල් වලිනුත් අපිට ලස්සන වෙන්න පුළුවන් කියලා දන්නවද? ඉතින් අද අපි කතා කරන්නේ අන්න ඒ වගේ සල්ලි වැය වෙන්නේ නැති ආගේ ඇඟට හානි වෙන්නේ නැති දෙයක් පාවිච්චි කරලා ලස්සන වෙන්නේ කොහොමද කියලා ඔයාට කියන්න. එහෙනම් ආරෝග්‍ය අපේ නාලිකාව subscribe කරලා යමු වීඩියෝ එකට. අයිස් කැට කියන්නේ ඔයාගේ ගෙදර ෆ්‍රිජ් එකේ හැම වෙලාවෙම තියෙන දෙයක්. ඉතින් මේ අයිස් කැට එහෙමත් නැත්නම් අයිස් කියුබ් පාවිච්චි කරලා ලස්සන වෙන හැටි ගැන තමයි කියන්න යන්නේ. ඔව්, ඇත්තටම ඔයා නොදන්නා වුණාට මේ අයිස් කැට පාවිච්චි කරලා කිසිම අතුරු ප්‍රතිඵලයක් නැතුව ඔයාට ලස්සන වෙන්න පුළුවන්. අයිස් කැට වලින් ඔයාගේ හැම පැහැපත් කරනවා. ඔයා රෑට නිදා ගන්න කලින් මූණ හොදගෙන අයිස් කැට කිහිපයක් කවරකට දාගන්න. ඉටි කවරයක් උනත් මේකට සුදුසුයි. මේ විදිහට කවරේට දාගත්ත අයිස් කැට වලින් ඔයාගේ මූණ වගේම බෙල්ල විනාඩි 5ක් විතර හොඳින් සම්භාහනය කරන්න. ඉතින් මෙහෙම කළාම ඔයාගේ මූණේ වගේම බෙල්ල අවට තියෙන රුධිර නාල ටික වේලාවකට පීඩනයක් මගින් අවහිර වෙනවා. ඒ නිසා ඔයාගේ හෘදයේ මගින් ඒ ප්‍රදේශයට ගොඩාක් වේගෙන් ලේ පොම්ප කරනවා. මේ නිසා ඔයාගේ මූණට සිනිඳු බවක් වගේම පැහැපත් බවක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔයා ඔයාගේ මූණේ ක්‍රීම් එකක් ගානවා නම් ඒව හොඳට මූණට උරා ගන්නත් මේ අයිස් කැට වැදගත් වෙනවා. වර්තමානයේ ගොඩාක් අය නයිට් ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ නයිට් ක්‍රීම් ගෑවට පස්සේ ඒ මතු පිටින් අයිස් කැටයක් ආලේප කළාම ක්‍රීම් එක ඔයාගේ හැමතෙම හොඳින් සහ ඉක්මනින් උරා ගන්නවා. එතකොට ක්‍රීම් එකේ තියෙන ගුණාත්මක සංඝටක ඔයාගේ මූණට හොඳින් උරා ගන්නවා. ඔයාගේ මූණ අඳුරු ලප කැලල් වලින් පිරීලා තියෙනවා නම් ඒව අයින් කරගන්න ඔයාට මේ අයිස් කැට පාවිච්චි කරන්න පුළුවන්. අද ගොඩාක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කුරුලෑ වගේ දේවල් නිසා මූණ ඇතිවෙන මෙන්න මේ කියන අඳුරු ලප. ඉතින් අපි ඔයාට කියන්නම් අයිස් වලින් මේ අඳුරු ලප අයින් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම රෝස වතුර ටිකකට පිපින්න යුෂ එකතු කරගෙන අයිස් කැට විදියට හැදෙන්න ෆ්‍රීජ් එකේ ෆ්‍රීස කොටසේ තියන්න. මේ විදිහට අයිස් කැට හැදුනම ඒ අයිස් කැට අරගෙන ඔයාගේ මූණේ ලප කැලල් තියෙන තැන්වල තියලා දවසකට විනාඩි 5ක් වගේ වෙන්න හැමදාම සම්භාහනය කරන්න. ඉතින් මේ විදිහට සති දෙකක් විතර යද්දී ඔයාගේ මූණේ තියෙන ලප කැලල් වල පැහැදිලි අඩුවීමක් ඔයාට බලා ගන්න පුළුවන්. කුරුලෑ කියන්නේ ශාරීරික වගේම මානසිකවත් වදයක්. ඉතින් මෙන්න මේ කුරුලෑ ප්‍රශ්නට විසඳුමක් විදිහට අයිස් කැට සත්කාරය ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. අයිස් කැට නිසා ඔයාගේ මූණේ අනවශ්‍ය විදිහට තෙල් නිපදවීම අඩු වෙනවා. ඒ වගේම කුරුලෑ නිසා ඇතිවෙන ගැටිති ඉදිවීම වගේ තත්ත්වයන් අයිස් කැට වලින් අඩු කරනවා. කුරුලෑ නැති කරගන්න නම් මේ ක්‍රමය අනුගමනය කරලා බලන්න. ඔයා මුලින්ම මූණ හොඳට හොදගෙන අයිස් කැටයකින් මූණ හොඳට සම්භාහනය කරන්න ඕනේ. ඊට පස්සේ පිරිසිදු රෙදි කෑල්ලකින් ඔයාගේ මූණ වහගෙන විනාඩියකින් වගේ ඒක අයින් කරන්න. ඊට පස්සේ ඔයාගේ මූණ පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන්. ඔයා ගොඩාක් රෑ වෙනකල් අවදින් ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් ලැප් එක ෆෝන් එක දිහා ගොඩාක් වෙලාවට බලාගෙන ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් වෙන ඕනම හේතුවක් නිසා ඔයාගේ ඇස්වල ඉදිබුම් ස්වභාවයක් වගේම ඇස් වටේ කළු ගතියක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ තත්ත්වෙට ප්‍රතිකාර විදිහට ඔයාට අයිස් කැට පාවිච්චි කරන්න පුළුවන්. පිරිසිදු රෙදි කෑල්ලක මැදට අයිස් කැට දෙකක් තියලා ඔයාගේ ඇස්වල කෙළවරේ ඉඳලා
ඇහි බැම දිහාවට රවුම් ආකාරයට සම්බහනය කරන්න මේ විදිහට කළාම ඔයාගේ ඇස්වල ඉදිමුම් ගතිය සහ කළු ගතිය නැති වෙලා ඔයාගේ මූණට ප්‍රාණවත් පෙනුමක් ලැබෙනවා අපේ මූණේ ඇහැට පේන්නේ නැති ගොඩාක් පොඩි සිදුරු සිය ගණනක් තියෙනවා මේ සිදුරු වලින් දවස පුරාම දාඩිය පිට වෙනවා ඉතින් ගොඩාක් වෙලාවට කුරුලෑ ඇති වෙන්නේත් මේ සිදුරු බැක්ටීරියා වලින් පිරීලා ගියාම අයිස් කැටයක් මූණේ ගානකොට මේ තියෙන සිදුරු හැකිලීමකට ලක් වෙලා ඔයාගේ මූණ ගොඩාක් හොඳට පිරිසිදු වෙනවා එතකොට බැක්ටීරියා ආසාදනය ඇති වෙලා කුරුලෑ ඇතිවීමත් වළකිනවා කාන්තාවන් ගත්තොත් මේකප් වලට ගොඩාක් ආසයි ගමනක් යද්දී පොඩි මේකප් එකක් හරි දාගන්න කාන්තාව පුරුදු වෙලා ඉන්නවා ඉතින් මේ මේකප් දානකොට අයිස් කැට සත්කාරයේ වැදගත් වෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද ඔව් ඇත්තටම අපි මේකප් පාවිච්චි කරද්දී මේ අයිස් කැට යොදා ගන්නවා පරිසර තත්ත්ව එක්ක ඒ වගේම අපි යන ප්‍රදේශය එක්ක මේකප් එක ටික වෙලාවකින් වෙනස් වෙන්න පුළුවන් ඉතින් මේකට තියෙන විසඳුම තමයි මේකප් කරන්න තප්පර 2කට 3කට කලින් අයිස් කැටයකින් මූණ සම්බාහනය කරන එක ඊට පස්සේ මේකප් එක දාන්න එතකොට මේකප් එක ඔයාගේ මූණේ ගොඩාක් වෙලාවක් රැඳෙනවා ඔයාගේ මූණ රැලි සහිත වෙලා නම් ඒවා අයින් කරගන්නත් මේ අයිස් කැට පාවිච්චි කරන්න පුළුවන් ඇත්තටම අපි දවසින් දවස වයසට යනවා ඒක නතර කරන්න බෑ පාලනය කරන්න අපිට බෑ හැබැයි මම කිව්වා වගේ ඔයාගේ මූණේ රැලි ගතිය අඩු කරගන්න අයිස් කැට යොදා ගන්න පුළුවන් මේ විදිහට කිරීම මගින් ලේ ගමනාගමනයේ වේගවත් වෙලා ඔයාගේ මූණේ රැලි ගතිය අඩු වෙනවා ඒ හින්දා ඔයාගේ තරුණ පෙනුමක් ලැබෙනවා තොල් වේලීම කියන්නේ ගොඩාක් අයට තියෙන තවත් ප්‍රශ්නයක් එක එක කාලගුණික තත්ත්ව හින්දා වගේම ඔයා කන උෂ්ණ කෑම වර්ග නිසාත් ඔයාගේ තොල් වේලීමට ලක් වෙන්න පුළුවන් ඉතින් මේකට විසඳුමක් විදිහට අයිස් කැටයකින් තොල් සම්බහනය කරන්න පුළුවන් එහෙම කළාම ඔයාගේ තොල් වල වියලි ගතිය නැති වෙලා තොල් වලට ලස්සන පාටක් ලැබෙනවා තොල් කළු වෙලා තියෙන අයට ඒ ගතිය අඩු කරගන්න ඕන නම් ඒ සඳහාත් මේ අයිස් සත්කාරය උදව් වෙනවා අපේ ඇඟේ සමහර වෙලාවට කුෂ්ඨ ඇති වෙනවා මේ කුෂ්ඨ නිසා දැවිල්ලක් වගේම ලොකු වේදනාවක් කැසීමක් ඇති වෙනවා ඔයාට මේකට කරන්න තියෙන හොඳම දේ තමයි අයිස් කැට ටිකක් කපුරෙදි කෑල්ලක තියලා කුෂ්ඨ තියෙන තැන්වල හොඳට සම්බාහනය කරන එක මේ විදිහට කළාම ඔයාගේ කුෂ්ඨ ඉක්මනට සනීප වෙනවා වගේම ඒ නිසා ඔයාට හොඳ සනීපයක් දැනෙනවා ගොඩක් කාන්තාවන් තමන්ගේ ලස්සන රැක ගන්න එක එක විදිහේ දේවල් කරනවා කියලා අපි කලිනුත් කිව්වනේ ඉතින් ඔයාගේ මූණ ලස්සනට තියාගන්න ඔයාත් ඇහි බැමි හදනවා ඇති ඒ වගේම මූණේ තියෙන අනවශ්‍ය රෝම අයින් කරනවා ඇති මේ විදිහට රෝම අයින් කළාම ඒ තැන්වල වේදනාවක් දැවිල්ලක් ඇති වෙනවා ඒ වගේම මේ තැන්වල බැක්ටීරියා ආසාදනය වෙලා ඉන්නන් ඇති වෙන්නටත් ඔබට පුළුවන් ඉතින් මේකට කරන්න තියෙන්නේ අයිස් කැටයකින් ඒ තැන් හැමින් සම්බහනය කරන එක එතකොට වේදනාව දැවිල් වගේ තත්ත්ව ඉක්මනටම සුව වෙනවා ඔයාගේ හැම දීප්තිමත් කරගන්නත් මේ අයිස් සත්කාරය ගොඩාක් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් මුලින්ම පිරිසුදු වතුර එක්ක කිරි ටිකක් මිශ්‍ර කරලා අයිස් කැට හදා ගන්න ඊට පස්සේ මම කලින් කිව්වා වගේ ඔයාගේ මූණේ අයිස් කැට මගින් හොඳට සම්බහානේ කරන්න. කිරිවල තියෙන පෝෂණය නිසාම ඔයාගේ මූණට දීප්තිමත් බවක් එකතු වෙනවා. අන්තිමේට ඔයාට කියන්න තියෙන්නේ තවත් එක වැදගත් අයිස් කැට සත්කාරයක් ගැන. ඔයා කොහේ හරි ගමනක් යන්න ලෑස්ති වෙද්දී ඔයාට මේකප් කරන්න කාලය මදි නම් ඔයාට කරන්න තියෙන්නේ අයිස් කැටයකින් මූණ සම්බහානේ කරගන්න එක. එතකොට ඔයාගේ මූණට නැවුම් පෙනුමක් ලැබෙනවා. මේකප් නැහැ කියලා මූණේ අඩුවක් දැනෙන්නේ නම් නැහැ. ඉතින් අද අපි කතා කරපු මේ අයිස් කැට සත්කාරය වා හරියටම කළොත් ස්වාභාවිකවම වාගේ ලස්සන වැඩි කරගන්න අනිවාර්යෙන්ම පුළුවන්. තවත් වීඩියෝකින් හම්බ වෙනකම් ලස්සන දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.